අපේ මුලින්ම විදුර අපේ නායකයේ දවසේ පද හතරට රැල්ලට හසුව මහා මුහුදෙත් බෝතලේය මල් පැණිසේ සිතා බීසෝ ලතවුල්ය සෙල්ලමට ගියෝ සැමදේ වියවුල්ය මල්ලියාපට මග වැරදි බොහෝ කල්ය මේ අංජනගේ කාටුන් කතරගම කපුව දේවාල ඇතුලේ ගහගෙන ලුබං දේවාලේ ඇතුලේ කපුවක් ඇත කළාට කමක් නෑ කියලා කියනවනේ සර් අපිට මේ ප්‍රශ්නේ ඒගොල්ලන්ට ප්‍රශ්න නෑනේ මේ දාසගේ කාටුනේට එමු මෙන්න එක්කෙනෙක් මේ කෝට් සාක්කු එල්ලිලා කලිසම් ගලවගෙන කලිසම අඳවන්න කියනවද දන්නේ නෑ එහෙනම් එස්එෆ් තාම එතනත් ෂුවර් නෑ වගේ ජනාධිපතිවරයාගේ කෝට් සාක්කු එල්ලිලා ඉන්නේ අනේ මේ කලිසම අඳවන්නකෝ මට කියලා කියන එතනින් උත්තරයක් නෑ වගේ පංකජ රුවින්දගේ සරදම් විවාදය කල් ගියාලු ලොක්ක කල් මරන්න දක්ෂයා මේ තරස්වින්ගේ බෙම්පියාට එමු චාලි අයියේ මෙන්න ඩලස් කියනවා අර සුභාරංචිය රනිල් ගෙදර යෑම කියලා ඒ සුභාරංචිය තමයි බෙම්පියෝ රට විනාශ කරපු අයයි ඒවට උල්පන්දම් දීපු අයයි ගෙදර යන එක ඒ සුභාරංචියට නම් ඔන්න මුළු රටම රතිඤ්ඤපත්තු කරනවා ෂුවර් අර චමොත් පප්මස්ත්‍රීගේ ස්ත්‍රී සමයන්ට එමු දරදා පෙරහැරේ හිඟා කන හැටි තීරණය කරන්න යාචකයන්ගේ විධායක කමිටුව රැස් වෙලාලු එක එක කාලෙට එක එක විදිහේ හිඟන කණ්ඩායම් බිහි වෙනවා ඡන්දේ කාලෙට සුදු ඇඳගෙනත් එන්නේ ඒගොල්ල තමයි ඉතින් ඔය ඒ යාචක සංගම් ලොකු ප්‍රශ්නයක් කිය ඔය පැරිස් ක්ලබ් වලට යන්නේ ඒ වගේම IMF වොෂින්ටන් වලට යන්නේ ඒත් යාචක සංගම් තමයි ඒව වෙනම කොටසක් එකම දේ ඒගොල්ලෝ ටයි කෝට් ඇඳලා අරගොල්ලෝ වැරහැලි ඇඳලා මේ අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනේ මේ දෙන්නෙක් බලන් ඉන්නවා අත ගිලෙනවලු බේරගන්න ට්‍රයි එකක් නැහැ නැද්ද බැරිද දන්නේ සිරිපාලයි සිරිසේනයි ශ්‍රීකාන්ත්ගේ ශ්‍රී දූපත මම ආයේ චන්දිල්ලන්නේ නැහැ කියලා මෛත්‍රී කියනවා බං මෑන්ට දඩ ගෙවලම එපා වෙලා ඇතිස අපරාධේ මං ජනාධිපති කමට ඉල්ලුවේ එහෙම මෛත්‍රීට හිතනවා ඇති මේ සරත් චන්ද්‍ර උදුගොඩගේ කනේ ෂොට් අපි රනෙල්ට දීපු කොන්ත්‍රාත්තුව දැන් ඉවරයි ඉන්දික අනුරුද්ධ කියන්නේ ඈ බංකර් වලින් එලියට ගත්ත කොන්ත්‍රාත්තුව දෙමල්ලි මගෙන් ඕන උනේ ඒක කරගන්න ඇඳ යටින් එලියට අරන් බංකරෙන් එලියට අරන් චූටි කාර්යකේ ගියපු කාලේ වෙනස් කරගන්නද දැන් ඉතින් ඒ කොන්ත්‍රාත්තුව ඉවරනේ දැන් මාව ඕනේ නේද MD වීරත්නගේ මරසිපාල නාමල් රාජපක්ෂ කියනවා ඡන්දයක් තියනතුරු ආණ්ඩුව රකින්නවලු ඊට පස්සේ රකින්න දෙයක් ඉතින් ඉතුරු වෙන්නේ නැහනේ ඊට පස්සේ මහින්ද සුලඟට රනිල් සුලඟ කියලා ගහගන්න එකනේ තියෙන්නේ මේ සුජීවක විගඩන් අලිගාලට දමාගෙන යන්තම් ඔළුව පසුගිය කාලේ බේරෙන්නට බැලුව ගලවා ගනිමි මම ඔහුගේ ලොකු පළුව එතකොට බලාගත හැක උන්දැගේ හෙළුව මේ ඉතින් පොහොට්ටුවේ ලොකුම පළුව තියෙනවයි කියන්නේ රනිල් ළඟනේ එහෙම කියන්නේ අපි නෙමෙයිනේ කංචන විජේසේකරනේ ඒ නිසා දැන් ඔන්න සාටකේ සරණුයි ඔක්කොම ටික අලියා හොඬ වැලෙන් අදිනවා අද පත්තරේ ජනරාණිගේ කාටුනේ ආර්ථිකය ගොඩගත්ත කියන එක සරල සිංහලෙන් කියන්නද ඒ මොකද්ද රාණී පෝසතාගේ කාර් එකට රුපියල් 790ක් දීලා ඔක්ටේන් 100 ගහ ගන්න පුළුවන් වෙනකොටම දුප්පතාට හාල් ටිකක් ගන්න බයික් එක උගස් කරන්න වෙන එකට තමයි කියන්නේ ආර්ථිකය ගොඩගත්ත කියලා. අන්න ඒකට තමයි අපි රතිඤ්ඤපත්තු කරේ. දැන් තේරෙනවද? ඔක්ටේන් 100 ලංකාවට වෙලා ලීටරේ 790යි. තව තියෙනවා නම් ඉතුරු වෙච්ච රතිඤ්ඤ අද උදේම පත්තු කරන්න. අනේ අනිච්චන් ලයන්ගේ නව ගොඩනැගිලි හැදු රටුවට හතර කොනේ කීයක් කැලෑ වැදිලා දැයි බලනු මැනේ. වැය කළ කෝටි 100,000ට වැදුණු හෙනේ මේ වැඩ නිසායි IMF යන්න උනේ. අසංගිදුරෙල්ගේ පොලිටිකල් වලට එමු. මේ අවසන් දර්ශනයේ ටයිටැනික් චිත්‍රපටයේ කැප්ටන්ලා පැනල යද්දි මට බාර දුන් ටයිටැනික් නැව මම වරායට ගෙනාවා. තාම තියෙන්නේ නයකන් උඩ හැබැයි මේ ජනාධිපතිවරයා ඉස්සරහා පිටිපස්සේ IMF එක මේ අපි දන්න ටයිටනික් චිත්‍රපටයේ නැවනම් වරහයට ආවේ නැහැ ඊට කලින් ගිලුණා මේ ජනාධිපතිවරයා කියන ටයිටනික් නැව කොහෙ තියෙන එකද දන්නේ නැහැ 30/20ගේ hina වැස්සට එමු මෙන්න ශ්‍රී ලංකන් ටයිටනික් එක කියනවා බුදු අම්මෝ ඒකේ තියෙන බදු කන්දරාව දාසහපු වලානගේ සුවාරිස්ට් එමු මං ගැසට් රිවර්ස් කළානේ ඒ ගෝඨාභය රාජපක්ෂ එහා පැත්තේ සුවාරිස් මැද ජනාධිපතිතුමා මම නම් කීයකටවත් ටයිටනික් වැල්පාලම වංගගිරිය මම රිවර්ස් කරන්නේ මං හෙටත් ඒ කතාව ඒ විදිහටම කියනවා ඇයි හුණු වටේ ඇයි මගේ අතේ ඉන්න වඩාගත් දරුවා රූෂා
ඒව මම වෙනස් කරන්නේ නැහැ. අවන්ත ආටිකලගේ කාටුනේ අපිට රවුමක් ඇඳලා ඒක උඩ සීමාව මාක් කරලා දෙන්න දෙපැත්තෙන් අඳිනවා. මේ IMF අර ජනපති ඕකයි තත්වෙට එමු අනුරාධගේ ණය ගිවිසුම් මැති සභයට නැත ආවේ ජනපතිතුමා නම් ඇවිදින් ඇමතුවේ ලොකු ලොකු කතා ගැන නැගුවට ප්‍රතිරාවේ ජනයට සෙතක් වන කිසිවක් නැත කීවේ. ජයරත්න වික්‍රමසිංහගේ Facebook කිසිම රටක් අපිට ණය දෙන්නේ නැත්තම් මට කියන්නේ එංගලන්තේ මහ බැංකුව කඩන්න කියලාද? එහෙම කියලා ජනාධිපතිතුමා අහන්නේ. අම්මෝ ඒක කඩනවා නම් ඉතින් හොඳ පළපුරුදු කෙනෙක්ම වෙන්න ඕනේ නේද? ඕ ඉතින් හොඳ පළපුරුදු තියන අය මොකෝ නැතුව ඈනේ. ඩොක්ටෝක් වලට එමු ප්‍රියන්ති පෙරේරාගේ. ඔන්න අපි බස් ගාස්තුවත් අඩු කළා. මරු දැන් ඉතින් මගින්ට ඉතිරි වෙන සල්ලි වලින් BMW එකක්වත් ගන්න බැරුවේ නේද? අපෝ රුපියල් 2ක්ම අඩු කරලා. මේ MD වීරත්නගේ කාටුනේ රටේ ආර්ථිකය ස්ථාවර වෙලා තියෙන නිසා පොදු ජනතාවට බදු බර දෙන්නේ නැහැ. ජනාධිපතිවරයා කියනවා මේ බදු වලින් යට වෙලා දෙන්න තව බරක් නැහැ. දැන් ඇතිලු ඔය ඇතිලු හලලියට එමු තුන් මංසල ජනතාවට සිහින පෙන්නා ඔක්කොම ගැටය ගහන්නට හදන්නේ එන්නට බලයටය. ආවට පසුව යන්නේ එක විදිහටය සියලුම බර ජනතාවගේ කරපිටය.